බණ්ඩාරවිල සීවලී නෞද්‍යා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් දෙවැනි වරට උසස් පෙළ විභාගයේ ලියන්න හිටපු ශිෂ්‍යාවකට තමයි මේ ගැටලුව වෙලා තියෙන්නේ. කලා අංශයෙන් විභාගයට පෙනී සිටින මේ ශිෂ්‍යාව පසුගිය 6 වෙනිදා බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට පෙනී සිටියා. ඉන්පසු ඇයට සිංහල විෂයට පෙනී සිටීමට නියමිතව තිබුණේ පසුගිය සෙනසුරාදා. පෙර විෂයට පෙනී සිටි දින ඇගේ උසස් පෙළ කාලසටහන අස්ථානගත වී ඇති නිසා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස කාලසටහන බාගත කරගත් විට ඇගේ සිංහල විෂයට නියමිත වේලාව සඳහන්ව තිබුණේ මේ විදිහටයි. ගිය සැරේ රිසල්ට් එක B3ක් තියෙනවා. මට ලොකු විශ්වාසයක් තියාගෙන ආවේ මේ කැම්පස් යන්න පුළුවන් වෙයි මේ සැරේ අනිවාර්යෙන් ගන්නවා කියලා. ඒත් සිංහල පේපර් එක මට එදා ලියා ගන්න බැරි වුණා. ඊට පස්සේ මං අඬාගෙන ශාලාධිපතිතුමා ගාවට ආවා. ඊට පස්සේ සර්ුත් මං කියන්නේ මේ ඇත්තද නැද්ද කියලා බැලුවා. එතකොට තිබුණේ මං ගත්ත ටයිම් ටේබල් එකම තමයි. ඔබ කොම සයිස්ට් කතා කරාද? ඒ සර් කිව්වා සහනදායි මේ පිළිවෙලක් බලාගෙන යන්න. ඔයා දෙවෙනි පේපර් එක හොඳට පාඩම් කරලා ලියන්න කියලා. පසුගිය දින කිහිපයේදීම විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පැවති දෝෂ සහිත මේ කාලසටහන දැන් තියෙන්නේ කොහොමද? අපි ඒ ගැන සොයලා බලමු. එහි දෝෂ සහිත වේලාවන් නිවැරදි කර යලි වෙබ් අඩවියේ දර්ශනය කර තිබුණේ මේ විදිහටයි. මේ ගැටලු සම්බන්ධයෙන් විමසීමට අප විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා දුර්ඝතනය ඔස්සේ සම්බන්ධ කරගත්තා. තීරණ ගන්න අවසානයේ